විශේෂයෙන්ම ඉදිරියේදී එන මැතිවරණ වලට මොකද මේක මැතිවරණ වසරක් ඒක අමුතුවෙන් කියන්න කාර්යයක් නෙවෙයි. ඉතින් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදියට අපි සූදානම්. ඒ සඳහා මෙහෙවන්න නැත්නම් මැතිවරණය මෙහෙවීමේ කාර්යාලය තමයි අද නෙළුම් මාවතේ විශේෂ කාර්යාලයක් විදියට මේ කාර්යාලය අද විවෘත කරේ. ඉතින් මම හිතනවා ඉදිරි කාල සීමාව තුළ පක්ෂයක් විදියට අපි ඉතාමත් ශක්තිමත්ව ලැබෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. ඉතින් අපි විලිගමුගේ මහත්තයා ආණ්ඩුකාරකමෙන් ඉල්ලාස් වෙලා මැතිවරණ කාර්යාලය මෙහෙවන්න අද ඇවිල්ලා තිනවා. ඉතින් ඒක තමයි අපේ පක්ෂයේ විනය සහ අපේ පක්ෂයේ ක්‍රමවේදය. අපි හැමතිස්සෙම දේශපාලන කාරණාවලදී අපි සියලු දෙනාම එකතු වෙලා ඉදිරි දින ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අපි එකතු වෙනවා. අද නැකත් දවසක්. මොකද මගේ පොඩි එක්කෙනාගේ ඉඳුල් කට දාන දවස. ඒකයි මම පරක්කුනේ. හැබැයි ඒ අරනම් වෙන විශේෂ දෙයක් නැහැ. දැන් මේ මැතිවරණය තිය ප්‍රකාශ කරන්නේ දැන් මොකද මේ ප්‍රමාද ඔබතුමාට? නැ කිසිම ප්‍රමාදයක් නැහැ. අපි වෙලාවට අපේක්ෂකයා ඉදිරිපත් කරන්න අපි මුලින්ම කිව්වා. මැතිවරණයට දින මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරලා තියෙනවා. නැත්තම් මැතිවරණ තියන්න ඕන කාල සීමාව පිළිබඳ යම් ඉඟියක් දක්වලා තියෙනවා. ඉතින් අපි ඉදිරි කාල සීමාව තුළ සාකච්ඡා කළා රටට ගැළපෙන සහ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වගේම මේ රටේ අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න පුළුවන් මේ රටේ ග්‍රාමීය ජනතාව මුණපාලා තියෙන ගැටලු පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන වගේම මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න පුළුවන් අපේක්ෂකෙක් සහ අපේ පාක්ෂිකය ආරක්ෂා කරන්න පුළුවන් අපේක්ෂකෙක් අපි ජයග්‍රහණය කරන්න ඉදිරිපත් කරනවා. දැන් සසේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරා නම් තුනක් තියෙනවා කියලා. ඒ නම් තුන ඇතුළේ ඔබතුමාගේ නම තියෙනවද? එතුමාගෙන් තමයි අහන්න ඕනේ. ඔබතුමා දන්නේ නැද්ද? ඔබතුමා ජාතික සංවිධායකතුමා. ඔබතුමාගෙන් තොර දැනගන්න එතුමා දැනගන්න විදියක් නෑ. ජාතික සංවිධායකවරයා විදියට මට තියෙන වගකීම තමයි ඇඳුම් මහලා සූට් එක මහලා තියෙන ඕනෑම කෙනෙක්ට අඳගන්න පුළුවන් වෙන විදියට පක්ෂ හදන එක. ඒකින්ද මම මගේ වගකීම ඉටු කරන්නම්. මේ පක්ෂ ජයග්‍රහයි මාවතකට අරගෙන යන්න. අපි අවශ්‍ය වැඩපිළිවෙල බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදේශ අනුශාසනා මැද්දේ අපේ පක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් අපි මේ පක්ෂය නැවත වතාවක් ඒ ජයග්‍රහයි මාවත අපි මැතිවරණ තුනක් ජයග්‍රහණය කරපු පක්ෂයක්. මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා තියෙද්දි මහපාරේ මන්ත්‍රීවරේ ඝාතනය කරලා තියෙද්දි ආරක්ෂක භටයත් ඝාතනය කරලා තියෙද්දි දේපොළ 700කට වැඩි ප්‍රමාණයක් විනාශ කරලා තියෙද්දි අපි පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති කරන්න අපේ පක්ෂයට හැකියාව ලැබුණා. එදා අරගලේ උත්සාහ කරේ කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුව ගන්න. ඒක වළක්වන්නත් අපේ පක්ෂයට පාර්ලිමේන්තුව තුල කණ්ඩායමක් කියලා අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි ජයග්‍රහයි දේශපාලන පක්ෂයක්. ඉතින් අපි ඉදිරි කාල සීමාව තුල ඒ ජයග්‍රහයි පක්ෂයේ ජයග්‍රහයි මොමන්ටම් එක ඒ ජයග්‍රහයි වැඩපිළිවෙල මෙරට ජනතාවත් දැක්ක ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. ඉතින් තුන් දෙනෙක් නෙවෙයි 6-7ක් සූට් එක මහගත්තා කමක් නැහැ. අපි හොඳ කෙනෙක් දාමු. දැන් ඔබතුමාලා මෙච්චර මහන්සි වෙලා කැප වෙලා අවසානයේ නැවත වතාවක් සහාය දෙන්න රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමාටද? නැති ඒ කාරණා ඒ තුන් දෙනා අතරේ තුමා ඉන්නවද කියන්න මම දන්නේ නැහැ. ඒක ශසින්ද්‍ර රාජපක්ෂ මහත්මයාගෙන් අහන්න ඕනේ. හැබැයි අපි අපේ ප්‍රතිපත්ති රකින්න පුළුවන්. අපේ විශ්වාස කරන දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න පුළුවන්. අපේ පාක්ෂිකය රකින්න පුළුවන්. වගේම වර්තමානයේ මේ රට මුහුණට පාලා තියෙන අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් අපේක්ෂකෙක් අපි ඉදිරිපත් කරනවා. ඒක පුද්ගලයෙක් පදනම් කරගෙන නෙවෙයි. අපි කාලෝචිත ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා අපි අනිවාර්යෙන් ඉදිරිපත් කරනවා. හරි නිවුස් ශ්‍රී ලංකා.